තෙරුවන් සරණයි දෙවිපිහිටයි අද මේ අනගි වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාදය ලබා දීලා තියෙන්නේ නොවැම්බර් මාස 17 වෙනි දිනට 25 වෙනි උපන්දිනයේ සමරුව සුරංජිත් ලක්මාල් පුතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සුබ උපන්දිනයක් වේවා ආශිර්වාද කරමින් තාත්තා අම්මා අයියා විසින් කියා දන්ලා තියෙනවා කුමාර මහත්තයතුළු ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමිනුත් කියලා පුතේ ඔබේ උපන්දිනයේ පසු වුණත් අපි ඔබට ආශිර්වාද කරනවා පුතා ඔබට සුබම සුබ වාසනාවන්ත ප්‍රඥාවන්ත භාවයට පත් වෙන උපන්දිනයක් අත් වේවා ඔබේ පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී භාවයට පත් වේවා සියලු යහපත් උදා වේවා කියලා මම ගියා අවකන පුතුන්ටත් සිවුරු දෙමු හරකා සොයා සිවුරු දෙමු හරකා සොයා සුන්ලි දිසිංහ මහත්තයෝ සමා වෙන්න ඔබ ගීතේ පොඩ්ඩක් විකෘති කරන්න උනාට ඔබේ ගීතේ විකෘති වලට වැඩි විකෘතියක් කොහෙදෝ හිටපු හරකෙක් කරලා තියෙන නිසා සල්ලි දුන්නාම ටයිකෝට් වුණත් අඳන්න ඉඩ දෙනවා ඒ ඉන්න අය බොහෝ දෙනා මේ ගැන කිව්වනේ බැලු බැලු බොහෝ අය ලීයෙන් නොලීමි කියන්න මට බෑ සීගිරි කවි වගේ බැලු බැලු බොහෝ දෙනා ලීයෙන් නොලීමි එහෙම තමයි සීගිරි කවි නමුත් බැලු බැලු ඒ ලිව්වත් මම කිව්වේ නැත්තම් මට හිතෙනවා මගේ අයයට ඒක අඩුවක් වෙයි කියලා. ඒ නිසා මම මගේ මතය ඉදිරිපත් කරලම කතා කරන්න පටන් ගත්තේ. මම මේකට කරුණ ඉදිරිපත් කරන්න. මට දෙවිදිහකින් සුසුකම් තියෙන නිසා මා විශ්වාස කරනවා මේකට වඩාත්ම කතා කළ යුතු කෙනා මා කියලා. එකක් මම ආධ්‍යාත්මික කෙනෙක් විදිහට ලෝකෙ පිළිගන්නා නිසාත් වෘත්තීය මා චිත්‍ර ශිල්පියෙක් නිසාත් මට දෙපැත්තෙම තියෙන සුසුකම් කතා කරන්න. මම පුවත්පත්වල රාජකාරී කරන කාලේ අපුරු සිදුවීමක් වුණා. පත්තරේ පළ කරන්න තිබුණ චිත්‍රයක් සීගිරි අප්සරාව. ඉතින් චිත්‍රයේ සැපෙල තුර මේක දරුවෙක් තමයි මේ ලිපි එවලා තිබුණේ. ඒ දරුවා බොහොම ලස්සනට සීගිරි චිත්‍රය ටික පිටපත් කරලා එවලා තිබුණා. දැන් ඒක පළ කරන්නත් ඕනේ. අපේ ප්‍රධාන කතෘතුමා මට කතා කරලා කිව්වා දීගොඩ මේ මොකෝ මේකට කරන්න කියලා. මම කිව්වා මොකද්ද කියලා. මේ අයි මේක දාන්න බැහැනේ මෙහෙම. මම කිව්වා මොකද්ද? සීගිරි චිත්‍ර මම කිව්වා සීගිරි චිත්‍රය එහෙම තමයි තියෙන්නේ ඉතින් ගලේ ගලේ තිබ්බට අපි පත්‍රික කොහමද දන්නේ මේක වාසබ්බය වට පේන්නේ නැද්ද මේ 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 පපුව පේනවනේ මේ කාන්තාවගේ මම කිව්වා සර් මේ ඒවා අපිට විකෘති කරන්න බෑ ඒවා තියෙනවා එක්කෝ දාන්න ඕන නැත්නම් නොදා ඉන්න ඕන දෙකෙන් එකයි කියලා නෑ 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 ඒක හරියන්නේ නැහැ ඔයාලට බැරිද මේ කට්ටියට 60 ටිකක් අඳන්න මම කිව්වා පුළුවන් නමුත් ඒක වැරදි නේ එතකොට සීගිරි චිත්‍ර නෙවෙයිනේ කියලා නෑ නෑ ඒක හරියන්නේ නැහැ 60 ටිකක් ඔයා අඳන්නකෝ මම කිව්වා මේක අපි දෙන්නම ගස් යන වැඩක් සීගිරි චිත්‍ර විකෘති කරා කියලා නෑ 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 වා ඔව් මං කියන්නේ කරන්නකෝ ඒක නෝන මට දුන්නා ඇත්තටම දැන් ඔය අපේ පුතාලා සීගිරි චිත්‍රවලට මං දැක්කා බ්‍රෙසියර අඳන්න 60 අඳන්න කතා කරනවා ඉතින් මට ඒවිල 60ක් අඳන්න සිද්ධ වුණා යටට නැතුව උඩ 60 විතර යන්තම් ඉතින් ඇන්දෙව්වා මං ඉතින් මගේ හෘද සාක්ෂියත් තියාගෙන නිකන් දුහුල් 60ක් ඇන්දෙව්වා බොසත් බේරිලා මාත් බේරිලා සීගිරි කාන්තාවත් බේරෙන විදිහට පොඩි බොරුවක් කරලා පළකිරුවා. එතකොටත් ඔය ප්‍රශ්නේ තිබුණා සමහර එක එක විදිහට හිතන්නේ. එතකොට මේත් මං හිතනවා අවකන බුදුරජාණන් වහන්සේ නිරෝතින් ඉන්නවා කියලා හිතන්න ඇති. මොකද අර සිවුර බේරිලා තියෙන නිසා කලාවැවෙන් එන හුලන් නිසා සිවුර ඇඟට හේත් වෙනවා. මෙච්චර බුදුරජාණන් වහන්සේව නිර්වස්ත්‍ර භාවයෙන් මුදවන්න හපන කවුද කියලා මට පළවෙනි අත්හදා ආවේ. උන්වහන්සේව किसी के निर्वस्त्र बै किसी के कवदावत बै लोके पावती ने ताकाल उन्हांसे निर्वस्त्र करने बहु दिन उत्साह करा निर्वतिंग इन्नो अकेला पेन्नला सिवरु अंदांड में वागी ताकड़ी ताव गुड़ा किसर हिटिया इधर पहल वे उन्हांसे निर्वतिन में इन्ने अंदोपिकाय निर्वतिंग इन्ने एकाय एकाट निर्वत पेउने බැරිලවත් ඉන්දියාවේ ගියොත් කියලා මට සිහිපත් වුණා මේක දැක් වෙලාවේ. අයි ජෛන මහාවීරගේ දැවන්ත පිළිම ඉන්දියාවේ වැහි වැහැලා ඉන්නෙම උන්වහන්සේ අපහාසයක් නෙමෙයි මම මේ කියන්නේ. තේරුම් ගන්න. මම අපහාස කරන්නේ නැහැ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. නිර්වෘතින් ඉන්නේ. එතකොට කවුරුත් ඒ නිර්වෘත වැහුවේ නැහැ. උන්වහන්සේගේ අනන්‍යතාවය නැති වෙන නිසා. දැන් මේ අත්වර අපේ කොල්ලෝ කියන වගේ සීගිරි චිත්‍රවලට ජීහිලා ඇඳුම් අඳින දවස් වැඩි කාලයක් නෙමෙයි. මේ අවකන පිළිමෙට සිවුර අඳපු එක්කෙනාගෙන් මම අහනවා මෙන්න මේක. ඔබත් gedirinnaද ඉන්නේ
ඔය එළියට පේන ඇඳුම විතරක් ඇඳලාද යට රඳින්නේ නැද්ද? නිදැල් ඉන්නේ මා විනෝදෙන්ද? ඒකද සිවුර විතරක් ඇඳෙවි? ඇයි උන්වහන්සේ අඳිනේ අඳින්නේ නැහැ? මං දවසක් කිව්වා රුවන්වැලි මහාසෑයටත් සිවුරු වන්දන ගොබ්බියෝ ඉන්න රටක් මේක. ඉස්සෙල්ලා අඳින අඳවල ඉඳපන්. බුදුන් වහන්සේට නම් මේ අඳන්නේ. බුදුන් වහන්සේ සීපත් කරගන්නේ සිවුරක් අඳින්නේ. බුද්ධ චීවරේ නැත්තම් ස්වාමින් වහන්සේ නමක් මිසක් චෛත්‍යයක් ඇඳුම් අඳින සිරිතක් නැහනේ. බුදුන් වහන්සේ කියලා සීපත් කරගෙන අඳිනවනම් උන්වහන්සේ එහෙම අවිනීත විදිහට සිවුරු ඇඳ උත්තමෙක් නෙවෙයි. අඳනේ තනිපඩ සිවුර දෙපඩ සිවුර කියලා උන්වහන්සේ ඒ වස්ත්‍ර නම් කරලා තියෙන්නේ. ඇයි බොලා එකක් විතරක් ඇඳෙවේ? බොලා යට රඳින්න නැතුව නිදැල්ල ඉන්න එක උන්වහන්සේ රත් ආරූඪ කරන්නද? එහෙම වෙන්න බෑ. අඳුරන තුන මන්දපක් මම මතක් කරනවා. තක්කඩි වැඩේ වුණත් කරනවා නම් හරියට කරපන්. මං හිතාම තදින් කතා කරනවා මේ වගේ වලට. ස්වාමීන් වහන්සේලා ඒකට ඉඩ දුන්නේ නැයි කියලා ඒකට තව තරකක් ගෙනේ යෝ වෙනා එහෙම තියෙන එක හොඳයි. මේක ගරුත්වය නොඑකේ. අනේ ඔයාලගේ උපදේශවත් අදහස්වත් මට නම් තඹ ද්වෛතයකට වඩන්නේ නැහැ. ඒක නිසා මගේ පිරිස කිසි කෙනෙක් උන්වහන්සේලාගේ උපදෙස් අහන්න එපා. මෙන්න වැන්දා අපාය යන්න ඕන අහන්න. මම පැහැදිලිව කියනවා මම බය නැහැ. තක්කඩි කතා කරන්න එපා. හැබැයි ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් හිටියා දොහොත් මුදුන් දීලා මම වන්දනා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේලාට නිවැරදිව කතා කරලා කිව්වා මේ ගැන. උන්වහන්සේලා නෙමෙයි මම කතා කරන්නේ අර අනික් ගණින් ආන්සලා ගැනයි. ඔබට තෝ තේරුම් බේරුම් කරගන්න බැරි වෙයි. ඒක නිසා ඔබ වැරදි අයගෙන උතේ ධර්මය අහයි. අහන්න යන්න එපා. මගෙන් ධර්මය අහනාට මම කියන්නේ මේවා තක්කඩි වැඩ. නමුත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි උන්වහන්සේව දකින්නේ උන්වහන්සේගේ පිළිමෙන් නෙවෙයි උන්වහන්සේගේ ධර්මයෙන්. ඒක නිසා අපිට අපේ දහමට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට සංවේගයක්, දහම් සංවේගයක්, ධර්ම සංවේගයක් විතරයි පහළ වෙන්නේ උන්වහන්සේ කරන අසාධාරණේ. අනිත් පැත්තෙන් අර භරණ කලාකරුවාට කරපු අපහාසය. දැන් ඔය අඳපු කෙනාට තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. හැමතැනමත් බුදුන් වහන්සේ ඔය ඉදිරියේ ඉන්නේ. ඒ නිර්මාණ ශිල්පියා සිමෙන්තියෙන්, එහෙම නැත්නම් ප්ලාස්ටර් පැරිස් ගෙවල්ලා තියෙනවනේ. ඊළඟට කොන්ක්‍රීට් කළුගල් මොනවෙන් ඔය අදලා තියෙන්නේ සිවුර සහිතවයි. එහෙම තියෙද්දි පිටින් සිවුරක් අඳනවා නම් මම ආරාධනා කරනවා අපේ බොහොම ශ්‍රේෂ්ඨ දේශපාලනඥෙක් වෙච්ච බණ්ඩාරනායක මහත්තයත් ඉන්නවා. එතුමාගෙත් මේ සිමෙන්තියෙන් තමයි ඇඳුම් හදලා තියෙන්නේ. උඩින් ඇෂල් එකක් අඳලා යටට එතුමාගේ වෙට්ටිය අඳන්න කියලා මම ආරාධනා කරනවා. එතෙන්ටත් ගිහිල්ලා. ඇයි අර මූර්ති ශිල්පී හදපු එක මදි හන්දන්නේ ඔය? තව එකක් පිටින් අඳන්නේ. මේක ශාසනය විනාශ වෙන්න සිද්ධ වෙන දේවල්. 2600ක් විනාශ වෙලා ඉවරයිනේ. ඒ කියන්නේ බාගිරෙඩි විනාශ වෙලා ඉවරයි. 2400 විනාශ වෙන ක්‍රමයක් ඉපැ. එකපාර කවුරු බෝම්බ ගහලා අපේ ශාසනය විනාශ වෙන්නේ නැහැ. ඒවට ක්‍රමසහ විදි සබදාහම දෙනවා. ඒවත් තක්කඩිය මීහරක් ඇති වෙනවා සබදාහම විසින්. එතකොට ගිහින් සල්ලි වලට මොනවා හරි පුද පූජාවක් දීලා එතන පොඩි අවසරයක් අරන් ওই වගේ තක්කඩිය දෙලා අපේ ශාසනය විනාශ කරනවා. අමතක කරන්න එපා අපේ රටේ විතරක් නෙමෙයි බුදු පිළිම තියෙන්නේ. ලෝකේ බොහෝ රටවල තියෙනවා. දැන් සමාධි පිළිමෙත් තියෙනවා. ඒකටත් අඳන්න පුළුවන්. ඊළඟට අපි කොළඹ පදිංචි අය නිසා අර නගර සභා පිට්ටනියෙත් තියෙනවා. එතෙන්ටත් අඳන්න. gedara තියෙන පිළිම වලටත් අඳන්න. ඔක්කොම පිළිම වලට අඳන්න. මොකද ඔක්කොම ඉන්නේ එකම බුදුහාමුදුරුවෝ. එකම විදිහට තමයි සිවුර මූර්ති ශිල්පී හදලා තියෙන්නේ. ඔබ ඒ සිවුර දැක්කේ නැහැ. කලාව විශ්මතේ තියෙන ලෝකේක ජනාදරයට පාත් වෙච්ච ඒ කලා නිර්මාණය. ඔබ සිවුර දැක්කේ නැහැ. සිවුරට ඔබෙන් තියෙන නිර්වතයි දැකේ. ඔබ මොන තරම් පහත් කුප්ප මානසිකත්වයක් තියෙන හරකෙද්ද කියලා මං අහනවා. ඒ ගමම් එතනින් මං යන්න ආරාධනා කරනවා. ඒ කරපු කෙනාට බොහොම අවිනීත පින්තූරයක් තියෙනවා. යන්න ඉසුරු මුණියට අමුවෙන් ජෝඩුවක් මොකද්දෝ කරගෙන ඉන්නවා. පෙම්විල කියලා කියන්නේ උන් දෙන්නටත් වස්ත්‍ර නැහැ. ඉන්න විදිහ අනුව මොකක් වෙයිද කියලා කියන්නත් බෑ. ඒක නිසා ඔන්න බොට තේනවා හොඳ තව ක්‍රමයක්. පොඩි පහේ සරං කෑල්ලකුයි අරුන්දට පොඩි උඩුකය වැස්මක් සහ යට වැස්ම කෑල්ලකුයි අරන් ගිහිල්ලා අර කටුගේ ඔය වගේම ජරාවත් දීලා ඉවරලා පොඩි ඇඳුම් කෑලි දෙකක් අඳලා දාලා ආවොත් තව සංචාරක වෙයි බලන්න. දැන් සංචාරක අපේ රටට ගෙන්න ගන්නයි අපේ රජයේ කටයුතු කරන්නේ. ඒක යහපත් දෙයක්, සාධාරණ දෙයක්. අපි ඒ අය ආපුහම පෙන්නන්නේ සිවුරු අඳපු අර කලා නිර්මාණය බලාගෙන ඉන කෙනාට වහපු ඇඳුමද සිවුරුද පෙන්නන්නේ? අර කලා ශිල්පියාගේ
ඒ නිර්මාණය නෙවෙයිද? අර සිවුර ඇඟට ඇලිලා තියෙන හුලම් පාරට ඒක නෙවෙයිද? ඔහිට වැඩි නිර්වෘත්තේව එහෙනම් මම ඔබට ආරාධනා කරනවා අර වන් ගෝල් ෆේස් හරි ඔය තව තැන් තියෙනවා කොළඹ නොඑක් තැන් තියෙනවා තව තියෙන මොනවාද ක්ලබ් රටේ නැතිව පාරෙත් යනවා අපේ දැරියෝ අමුවේ ඔන්න ඔය දියරෙදි ටිකක් හරි ගෙනින් අන්දහල්ලක පාරේ යනවා සජීවීව බුදුන් වහන්සේගේ නිර්වෘත වහන්න කලින් මේ මහ පාරේ ඇවිදින උන්ගේ නිර්වෘත වහපංකෝ ඔබ බුදුන් වහන්සේගේ නිර්වෘත දැක්ක කියන්නේ එතන ඉහට කතා කළ වැඩක් නැහැ අපිත් උග අනන්ත ප්‍රමාණ දැක්ලා තියෙනවා මේ පිළිම වහන්සේලා අපි දැක්කේ උන්වහන්සේගේ නිර්වෘත නෙමෙයි මා ඔබට මතක් කරනවා ඉගෙන ගන්න කියලා කොමක්ද අවුකන පිළිමේ ගැන අපූර්ව ගීතයකින් උන්වහන්සේ දැක්ක හැටි මහගම සේකර කිවිය ලියපු අපූර්ව ඔබට සිහිපත් කරගන්න කියලා කියනවා ඔබ අහලත් නැහැ ඔබ දැකලත් නැහැ ඔබ දන්නේ තක්කඩි වැඩ විතරයි ඒක නිසා මේක මම අහන්න කියලා කියනවා එතුමා කොහොමද දැකලා තිබුණේ ඒ පිළිම රාජයා දැක්කම ආපු හැඟීම හරි ලස්සනට කියලා තිබුණා ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපාද වන්නම් හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් සේමතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් කෙලෙස් මල් පිරි නුවර අතහැර බබුන් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල් පිරි නුවර අතහැර බබුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි පොළෝ තලයේ සොයා ආවෙමි පොළෝ තලයේ පනේ පිහිටක් නොමැති වූ විට ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ පුතු බඳ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ පුතු බඳ මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ කුදු බව
හෙවත් මගේ පුංචි බව ඔබ වහන්සේ දෙවන්ත චරිතයේ ඉදිරියේ මං කොයිතරම් චූටි හුංගෙද්ද කියන එක මට තේරුණා ඔබ වහන්සේගේ පිළිමය ළඟට ගිය වෙලාවේ මට දැනුනේ එච්චරයි වාන්සේකර කවියා බුදුරජාණන් වහන්සේව දැක්ක හැටි උන්වහන්සේගේ ශරීරයේ තිබිච්ච විශාලත්වයෙන් එතුමා දැක්කේ අපි දකින දෙයක්මයි ඔබ වහන්සේ कोई तरंग देवंत चारित्याग आध्यात्मिक लोके उपवांसे असीमित देवंत चारित्या देवंत रूपे विशाल हेदे ये कलाकार मेन्न मेदे पेन्ना मगे कुदुभव पसकर मत कुदुकी कुदुग मे चूटी पुंजी मोखेद उपहांसे लंग खीन दे इत अपूर्वटे गलोडो निर्माण करतेन गिल शेखर कविय क्यूवे ओबहांसे निर्वात्री नो मंदी क्यूवे ओबहांस एंगट अनिल ओबहांसे अनवश्यता लसन मतुलाती नो मम दिल क्यूवे हे हेतु महा शेखर क्यूंदा मेक वगे कुेक् नो इच्छन सा मोट्टेक् नो इच्छन सा मोले अतिबीच सित दीवन करगत श्रेष्ठ पूज्य लेखन सा कमेंट लिंग ओब किया माँ गुरु तुम ने बुतुमा सीएट सी खर के माही गट ओब आचार करना नमूत अभी ए प्राज्ञा हेमदा जीवत युतु दख तेन विवेचने कर अवश्य विवेचने करला जाति अवधि कल युतु मेहो की तकड़ी वेट इदिरी ईडन तभी युतु नमूत तकड़ी वेट देदाशिशी हे अवसाने सा देदाशिशी अति आरंभ का किरेन एत मे तकड़ी वेडे ओबट मन निर्वाचने के लिए බුදු පිළිමේක අපි දැකිය යුත්තේ කුමක්ද කියලා බුදු පිළිමේක ඉන්නේ සැබෑ මිනිසෙක් නොවේ ඔබට බලන්න පුළුවන්. එහි තියෙන යම් යම් ගතිගුණ සහ අපේ මනස වෙනස් කරන්නා වූ එක්තරා ස්වરૂපයක්, ජ්‍යාමිතික ස්වરૂපයක්. ඔබ බලන්න මම ආරාධනා කරනවා හිස් මුද්‍රේ ඉඳලා ධනිස් දෙකට ඉදිරියට රේඛා ගැහුවොත් ත්‍රිකෝණයක් පිරමීඩ ආකාරයි. නිවැරදි බුදු පිළිමේ හිස් මුද්‍රේ ඉඳලා वाड़ी इनकोटे ये पादम गावाई धनिष दिघात्र दुराई सामन विनोने तव नए ज्यामित लक्षण तीयन इतकोटे बुद्ध पिल तीन विशेष लक्षण तमाइ ऐ बुध हाद्रीयू पूज्यलया पेन्नी तीन अपूर्व स्वभाव एकाएर शेखर की क्यूवे निल्वन अहस विनिवीध नगिन योध बुध पद क्यूवे निशाई ऐ गमे मित्ता मुदिता करुणा उपेक्षा के करुण हतराय राग द्वेष मोह प्रहीन करपु बावाय ए कोई तरंग अगेट ए काली हंस लहवा त्रिशूरुंगे अनुदेन अथ निर्माण करा दिखिल बलन बुध फिल्म गा उब वाड़ी बलन ओब कवदावत राग द्वेश मोह हंगी मक्के मुद्र बलन ए विधि हदप रूप्यक्तम ये न तो बुध हा मुद्रो नि बुद्ध स्वभाव ऐं जानते शांति आई ओण दुख करदर गिला बुद्रजान नहंसे समीपे वाड़ीला ए रूपे मोहन दि हाटिक बलंगिन्न ओबे दुग्गिनी निवेनोदन येसु स्वहंसे रूपे तेवनिम देवती नमुतादापि मातृकाव अर विनाशकरण सूदान करतीन औकण पीलिमे आई बामियन बुध पीलिम कड़प आईट अद नु हमुना आवकन फिलीमेट विनाश कृपया मा के अद नु हमे नियमित अवसर दीपाटा नियमित दिव्य तले दिव्योर कुपित इन्वा विकूर्त किरी मगन बला अभी बलानी दिशा दे आराधना करना मुद विमशील अवधि इन मगे धर देवसु देश बुद्ध देशने बुद्ध दाम बुद्ध रूप विनाश करना अत्यनम ए वगे मई मुनिवर अन्वहांसेला येसु स्वहांसे अतु नोयकाये श्रेष्ठ आयट विकृति करोत् हिरीहर करोत् विनाश करोत् वेन दे उबट बलांड पुलवांगेनवा दिव्य तल पणवीडे मबट के पिदीयुत पुदन पिदीयुत तेन पुदन एक किसी में गटलुक ने हदवती पुदन शिवरी उन्वहसे निर्वृत वहां कली वे अस्दीन निर्वृत वहां कि मंगे एन की रुहन निलिस निर्वृति इन वगे दखद
वटे चीवरवा दी अभी अंदगी निर्वृति इन पीरसा कि हृदय अंदर तेनग अब एक अमत करा अटे अन्न बे किसी के अन्न बेसा अन्न कट यबूल अन्ना वस्त्र अंदला निर्वस्त्र भाव मुदू अन्न आंग इतकोट अभी यबू जाति वीर की दीर सलगन बुधन हास निर्वृत वब पेन्ण तमीन वाण तमीन अखिल मंग अनिवार्य सी बतकर मम्मी गीते औखण पील में संबंध गीते राशि अक्त ये हमेक उन्वासी श्रेष्ठत्व हेलिकरलते बुद्ध शासने बुद्ध धाम विनाश किरी में कौंतरते गात विन सकिन मुखद लोके अवसाने सद्धाम नोयक दर्शन अंगे कोटास बुद्ध धाम मूलिक करगत धाम स्थापित नीन भयवेच विदेश क्रियात्मक पिरीसकना ए आए अपेरट मेन आक्रमण गल तीन सहन दीट ए आए तम की आने मरण पास जीवित अग्ने अद समाधान चाहिए अब अहूत दुखहित बैठ पत्ते इहल गिहि पैवि को बाहन तो गीन एक समाधान चाहिए वो दाकिन रूपवाहिनी मध्योस्से जनमाद्योस्से नोयक मध्यान उसे समहार पैविदेन मे देश ने तीन बुध धामी नोय कागंगुली मनुष्य सदाचारवत्क मिशा के पास नियमन अज्ञात अपाय अज्ञात दिव्य लोक अज्ञा भूमि हल दिन मरण अज्ञात मरण पास इवरा लेकिन सा ओण कुपड़क फर्स्ट अज्ञा की मत रही सदाचारवत्क हेम मिनसू नरक दीवाल करने को अखंड वितरा ही कियन तत्ट अन्नर कट्टी दहम गिनलतीन एक अरे ओब दन्ना की नए दिग्गट हरहट पऊरा होर्रकंकरा मंगल का निधंग हराने मिनीसुंड पीड़ा ये समाधान मेन मेक मुखदे मरने पास मुकुत हम बगर कल ओने जोली अड़कन हिट पंखीन ए दहम समाधान इन्े अद लंका बहुत धन्यवाद बहुदाय मे अणी नोयका गंगा मे दरुण पहार तीन दिव्य नहसे न्याय की पहार घान दिव्यत्व की देखने की दिव्यत्व तीन पेन्न अर वगेम गोब्य तीन मगन तेव्वा समार विश्वशक्ति तीन पेन्न दिव्यशक्ति तीन पेन्न गीर बांकी बच्ची अन्न मेन मेघ पिंपऊ दिख पेन दवसर मत विश्वशक्ति पेन्न गीर पिंपल क्रियाकर्तन मे प्रिया पिंपऊ दिख विद्या आटक ऑक्सीजन पेन्न गीर यदि अभी विश्वशक्ति पेन्न गीर विश्वशक्ति की जीव प्राण शक्ति आई लाइफ फोर्स एनर्जी विद्या तहुरक इवरा एम एनीम ओहन अय्यला अद पणगहि मम्मी अतिरेक दिवे मे बुद्ध देश विनाशक अद्वन देवाल मोहनोर आगे वह हिताम कल्पनाकारी मे मेवट अहू एंडप विनम पिरीसकिन गीहो पवधि खिया बुद्ध देश विरुद्ध देना निवेदि देश विरुद्ध देना माँ एक सद्धाम उपड़की सद्धाम विरुद्ध दे खीन खेल की मंग उत्तर दिन लहस्ती इक ताम की अन्नी मगे माँ सब धाम की अन्नी क्यूत मंग उत्तर दिन अभियोग मग इसरा मंत अंत एक पास चानेल मगे चानेल का तीन मंग विवृत आराधना करना उत्तर दी पंगीरा किसी प्रश्न आज्ञा सद्धाम माँ पेनी सिरी सद्धाम मगे अनुगामिक सीर दिन मम नगी सिर पेनी सिर ओ नम मोहतक पुल अन्ना मंखिने वचने बुरकोर पल्लाखी हबे मगे दर्शन विनाशक मुखद हेतु मट अंदुंगन पुलवंकने तामने एक बायन तूनो मगे अम्मी बुद्रजान वहां जीवमान खाले किसी के बेरेऊना अंदुंगन उन्वासी मई अंदगत्ते अवसान दवस दक्वा उन्वासी मई अंदगत्ते किसी के गिराटिया उन्वासी अने शिवर अंदगा अंदल दीपंकी आनंद हमें श्रेष्ठ दंग उन्वासी महापरिर्वाणि पास्से उन्वासी निर्वस्त्र भाव वहां इन निर्वस्त्र निगंटोटिका मंकी अवसान वसें ओहे शिवर बुधन्वासी अंदपुना मंकी उंब ओके अंदगानी उंब निर्वृति इन्नी हितल बला मे वे देवाड़ेप महासंग्रत मंद नमस्कार ये कलाकृति विनाशक ये कलाकृतिया ये कलाकृति शब होती निर्वृत बेनोना इतने कलाकार निगंट महावीर हदन इतने मुखद एलिए दल हदन बोलवा शिवर महंड
එහෙම එකක් ඒ කලාකරුවා ගාව තිබුණේ නැහැ. මම මෙතනදී ආධ්‍යාත්මික පුජ්‍යලෙක් විදිහට ඔබ කියන විගේ ආධ්‍යාත්මික නායකයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ වෙනුණුත් පෙනී හිටිනවා. කලාකරුවෙක් විදිහට ඒ බරණ කලාකරුවා වෙනුණුත් පෙනී සිටිනවා. ඒ හට සාධාරණයක් වෙන නිසා එදා ඒ රජු සිවුරු ඇඳගෙන තව දෙපොළක දෙන්නෙක් නිරෝතින් ඉන්නවා. ඒ තමයි රුවන්වැලි මහා සෑයේ අර ගේට්ටුව දෙපැත්තේ දෙන්නෙක් ඇඳුම් නැතුව ඉන්නවා. අපේ ශ්‍රේෂ්ඨ නිර්දා දුර්ගමුණ රජතුමා අනිත් පැත්තේ විහාර මහ දේවීන් වහන්සේ ඉන්නවා. ඒත් කොන්ක්‍රීට් වලින් නැත්තම් කළු ගලෙන් හදපු ඒ ඇඳුම පිටින් ඉන්නේ අනේ ගිහින් දුටුගැමුණු රජුරවන්ට ඒ යට රැඳලා ඉන්න වස්ත්‍රයත් අඳන්න. විහාර මහදේවියට ඒ සියලු එතුමිය අඳින්නා වූ ඒ හැට්ට ඒ සාහරි අඳන්න. මම දැක්ක කාලේ එහෙමත් අඳලා තියෙනවද දැක්ක නැත්තේ නෑ. දැන් නම් මම දැන් නැති වෙනවද කියලා. ඉතින් එහෙමනම් අර කළු ගලෙන් තියෙන මස් කොටස් ටිකට මසුත් අලෝපල්ලා හමකුත් අලෝපල්ලා වැඩේ ඉවරයිනේ. සැබෑ කෙනාම ඉන්නවා. පිටරටවලත් මේ වගේ කළුගල් පින්තූර ඕන තරම් තියෙනවා. බුදු පිළිම තියෙනවා. ඊළඟට ශිව දෙවියන්ගේ පිළිම තියෙනවා ඉන්දියාවේ. විෂ්ණු පිළිමත් තියෙනවා. එතකොට ඒ පිළිමත් කළුගලෙන් හදලා වස්ත්‍රේ නැතිවට නම් වස්ත්‍ර අඳිනවා. තියෙනවා දේව රූපෝල්ට එහෙම අඳිනවා. ඒක සිරිතක් විදියට. බුදුරජාණන් වහන්සේට සිවුරු ඇඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ කලාකෘතියේ සිවුරු තියෙන නිසා කියලා අවසාන වශයෙන් මතක් කරනවා. මේවා ගරුත්වය නිසා නෙමෙයි කරන්නේ. බුද්ධහලමන ප්‍රීතිය නිසා නෙමෙයි කරන්නේ. ප්‍රීතිය තිබුණා නම් මෙයාට කොහොමද හරියටම අවුකන පිළිමෙම ඒ පිළිම වහන්සේම හරියටම ටාගට් උනේ. තවත් ඒ වගේ ලෝක ප්‍රසිද්ධ කලා නිර්මාණ දෙකක් තියෙනවා. එකක් වීනස් පින්තූරේ. ඒ වීනස් පිළිමේ ඒ ඉන්න කාන්තාවට අත් දෙක නැහැ. අත් දෙක නැති නිසා උඩකය වස්මක් දුන්නත් ඇඳ ගන්න බෑනේ. සම්පූර්ණ මුඩුකය නිරුවතින් ඉන්නේ. අනේ ගිහිල්ලා 60ක් අඳලා දෙන්න දැහැත නැති අසරණ කාන්තාවට. ඊළඟට ලෝක ප්‍රසිද්ධ අනික් ග්‍රීක පිළිමේ පියටා යේසුස් ස්වාමි දරු කුරුසයෙන් බහලා මරියතුමගේ උකුලේ ඉන්න ඉතාම අලංකාරවත් හැඟීම් බර පිළිමේ යේසුස් වහන්සේ යන්තම් විලුවහෙලා ඉන්නේ. අනේ අර උන්වහන්සේ සාමාන්‍යයෙන් අඳින ලෝගුව අඳලා දෙන්න කියලා මම මතක් කරනවා. ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණ දෙකත් මේ වගේමයිනේ. ඒකටත් පිහිටෙන්න කියලා ඔය අවුකන පිළිමේට පිහිට වෙච්ච කෙනාටම මතක් කරනවා. අවුකන පිළිමේ වහන්සේට වෙනත් උපකාරයක් කරන්න තිබුණා. බිම අතුපතු ගාලා දාලා එය නඩත්තු කිරීමට අවශ්‍ය මුදලක් දෙන්න තිබුණා. ඔය මුදලම එකතු කරලා සිවුරකට ගාණක් යන්නේ නැති නිසාද? එහෙම නැත්නම් අඩුම තරමේ එතන අතුපතු ගාලා වතාවච් කරන අයට ඔය සල් ටික බෙදලා දෙන්න තිබුණා. මේක ඉතා හොඳින් මේ පිළිම වහන්සේ බලාගනිල්ලායි කියලා. නැත්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආධාරය ලබා දෙන්න තිබුණා. අද ඉතා අපහසුයින් අපේ රටේ රජයේ ආයතන යැපෙන්නේ. ඉතින් එතකොට ආධාරයක් කරන්න තිබුණා මෙන්න මේ සිද්ධාන්තයන් රැක ගැනීම සඳහා මේ මුදල් බාර ගන්න කියලා. අන්න එහෙම කරනනම් අපි ශේෂ්ඨයි කියනවා. ඔය රුවන්වැලිසෑයේ වටේ සිවුරු වන්දන අයටත් මේකම කියනවා. රුවන්වැලිසෑයේ පිරිසකර කිරීම වලට විශාල මුදලක් යනවා. ලයිට් බිල්ට විශාල මුදලක් යනවා. ඒව නඩත්තුට විශාල මුදලක් යනවා. පිරිසිදු තියාගන්න විශාල මුදලක් යනවා. ඔය විශාල මුදල ඒ සඳහා වැය කරන්න කියලා මතක් කරනවා. එතකොට ඕනම කෙනෙකුට පිරිසිදුව ගිහින් ඒ භූමියේ කැත නැතුව නලල තියන්න පුළුවන් බලුකක්කා ගොඩවල්ලෝට වඳින්නේ නැතුව. දැන් නම් හොඳට සුද්ධ කරා කියලා ආරංචි මම දැක්කේ නැහැ. මට එයා මේ අපහසු තියෙනවා. නමුත් කවුරුත් නැති වෙලාවක 11 12ට හරි මම ගිහිල්ලා ඔක පරික්ෂා කරලා බලලා ඔබට මම සැබෑ විලි කරනවා. සෙනඟ නැති වෙලාවක හරි ගිහිල්ලා මෙන්න මේවයි කළ යුත්තේ. කළ යුතු දේවල් තියෙද්දි මේ කරන්නේ. ඒත් නැත්තම් ඔය රජරට අර මා කලින් කිව්වා ලයිට් බිල් ගවා ගන්න බැරුව අසන වෙච්ච මිනිස්සු ඉන්නවා. අන්න යථාවාදී තථාකාරිය උත්තමයට කරන්න පුළුවන් දේ ඔය මුදල් වලින් ඔය සිවුරු වන්දන මුදල් වලින් අන්න ඒ ලයිට් බිල් ගෙවන්න පුළුවන්. එහෙම නැත්තම් සිවුරු වල අඩුපාඩු මතිපාඩු තියෙන අපේ දුෂ්කරව ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට සිවුරු දෙන්න පුළුවන්. මා දැක්ක මේ පෙරදා රුවන්වැලිසෑයේ අධිපති ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඒ ආකාරයෙන් සිවුරු විහාරස්ථාන වලට ලබා දෙනවා එකතු වෙනවා කියලා. සාදු සාදු ස්වාමීන් වහන්සේ වහන්සේ කරන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. එසේ එක සිද්ධ වෙනවා නම් ඊට කල්ැතු එහෙම සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සාකි මම කඳු ගොඩ ගහලා බල්ලෝ ලැග්ගේ විතර මම සාකි දෙනවා. නමුත් මෑත කාලික උභහන්සේම කරන එක ඉතා උතුම් දෙයක් විදිහට අපි සාදුකාර දෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි සිද්ධිය යුත්තේ. තවත් හොඳයි
අර ඔතන්න කලින්ම ඒ සිවුරු කොටස් කපලා විනය අනුකූලව මහලා මගිනින් දුන්නා නම් මොකද බොරු වැඩක් වෙයි චෛත්‍ය වටේ ඔතන එක. එතකොට ඒගොල්ලගේ ප්‍රඥාවට පත් කරනවා නම් ඔබ වහන්සේ ධර්මදේශනය තියලා තවත් හොඳයි නේද අපේ ස්වාමීන් වහන්සේ. මේක ගැළපෙන්නේ නැහැ කියලා. මේක මගේ යෝජනාවක් විතරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නීති දැමීමක් නොවේ. බෞද්ධෙක් විදිහට ඊටාම ගෞරවයෙන් යටහත් පහත්ව කරන ඉල්ලීමක්. මේ ගැන අපි මගේ දෙව්සෝ ඥාතින් ඊටා හොඳින් බලන්න නිෂ්පල දෙය කරන්න එපා. යථාවාදී තථාකාරී උතුමන්ට යථාර්ථවාදී විදිහට කළගුණ සලකන්න. අපිත් ලයිට් බිල් ගෙවන්න සූදානම් වුණා. බොහෝ දෙනෙක් අපිට මුදලින් උපකාර කරන්න කතා කරා විදේශවල බොහෝ අය. නමුත් අපි ඒක නතර කරා. මැතිවරණ සමය එනකොට මම ගිහිල්ලා ලයිට් බිල් ගෙවපු ගමන් මගේ නීතිඥ මහතුරු කිව්වා මට ආයි කරදර කරනවා. මෙයා මේකට තමයි ලෙඩ්ඩු සුව කරේ. මෙයාට බලේ තියෙනවා, සෙනගේ කුතුනවා. මෙයා යන තැන අනිවාර්යෙන් කුතුනවා. එතකොට මෙයා සිද්ධ දිනා ගන්න මිනිසුන්ගේ ලයිට් බිල් ගෙවුවොත් ප්‍රශ්නයක් කියලා එතනදී මාව නතර වුණා. නමුත් මම පිටවෙන්න ඕනහම මම නැතුව මගේ නම් ඒව නැතුව වෙනත් පුජ්‍යලයෙකු ලවා ඒ ලයිට් බිල් ටික වල දැන් මම ඉවරයිනේ. දේශපාලනේ නෙමෙයි, නිකන් අහිංසක මිනිස්සෙක් ලවා මට පුළුවන් විදිහට පිටවෙන්න මම කල්පනා කළා. ඉදිරියේදී ඒ ගැන මම ඔබට කියන්නම්. අද අපි කතා කරේ අපේ සද්ධාමේ උත්තරීතර මුදුන් මල් කඩවන බුද්ධ දේශනයට හෙවත් බුදු දහමට හෙවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිරූපයට කරන විකෘතිතාවයන් හෙළි කරන්නයි. මා විශ්වාස කරනවා ඔබ ප්‍රඥාවට පත් වෙයි කියලා. හොඳයි, එහෙමනම් අපි වෙනත් අපේ ආධ්‍යාත්මික වැඩසටහනකින් වැදගත් වැඩසටහනක් මා සූදානම් කළා තියෙනවා. පොඩි චාට් එකක් ඔබට ඉතාම වටිනා ආධ්‍යාත්මික දියුණුව සලසන කරුණු ටිකක් එක්ක ඒ වැඩසටහන ඔස්සේ අපි හම්බෙමු. එතෙක් මා ඔබට ආශිර්වාද කරන වෙනද වගේම තෙරුවන් සරණයි, දේ පිහිටයි. නමාමි හිමියනි බුද්ධ දිවාකර, නමාමි සුමధుර ධම්ම දිවාකර, නමාමි ශ්‍රාවක සංඝ දිවාකර, නමස්කාර වේවා, නමස්කාර වේවා.